මහත අපි කාලයක සිට අපේ තාත්තගේ ඉඳලම මේ දිගටම මේ කරගෙන යන රැකියාවක් බවට තමයි අපි මේ කිරිගොවි පාලනය කරගෙන යන්නේ. ඇත්තෙන්ම දැන් අපහසුපත් වෙලා තියෙන සියලුම ගොවියෝ කිරිගොවියෝ ගමක ගත්තොත් මේ පරදුව අපි පරදුව උතුර නැගෙනහිර දකුණ ගාමසේක වසම් තුනටම මේ ප්‍රශ්නේ බලපාලා තියෙන කිරිගොවියෝ ඇත්තෙන්ම පරදුව තමයි මට හිතෙන්නේ මේ මාලිම්බඩ පැන්නන් පස්සේ වැඩිම කිරිගොවියෝ ඉන්න ගම්මානයක් හැටියට තියෙන්නේ. මේකෙදි සත්ත්ව නිෂ්පාදනයේ රජෙන් ඇත්තෙන්ම අතහිත දීලා පශු වෛද්‍ය කාර්යාලය හරහා සත්තු හොඳ සත්තු දීලා ගොවින්ට එජියුපිස් එක හරහා හොඳ වැඩි දියුණු කරපු සත්තු දීලා අපේ කර්මාන්තේ ඉස්සරහට ගෙනියන්න තමයි මේ ගොවින්ට දීලා තියෙන්නේ. නමුත් අද ලක්ෂ එකහමාර ලක්ෂ දෙක වටින සත්තු තමයි එක රැයට පටවන්නේ. අපිට ඉතින් මේ කර්මාන්තේ ඉස්සරහට කරගෙන යන්න බැරිම තත්ත්වයකට අද ගොවි මහත්තුරු සියලුම දෙනාපත් වෙලා තියෙනවා. ඉතින් මේක කියන්නේ අපි කාටද කියලා ඇත්තෙන්ම එක රටක් එක නීතියක් කියලා ජනාධිපතිතුමා කිව්වා. ඇත්තෙන්ම ජනාධිපතිතුමාට මම කියන මේ අවස්ථාවේ මේකට රජයේ මම කියන්නේ අර නිලධාරි මේ නිලධාරි හොඳයි පොලිස් දෙපාර්තමේන්තුව නෙවෙයි මම දකින්න විදියට ඇත්තෙන්ම අපි විඳින දුකත් එක්ක මේක බාර දෙන්න මේක හරියට නීතියක් කරන්න නම් හමුදාවට මෙන්න මේ හරක් හොරකම රටේ වළක්වන්න නම් හමුදාවට බාර දෙන්න හමුදාවට මේක කරන්න පුළුවන් හමුදාව අපිට 100% ෂුවර් මේකේ යම්කිසි මේ දේවල් වලට යට වෙන්නේ නැතේ කියලා අනිත් අනිත් අංශේ මං 100% කියන්නේ නැහැ පොලිස් දෙපාර්තමේන්තුවේ 90%ක් හොඳ මිනිස්සු ඉන්නෝ 10ක් යටින් යනෝ මේ හරක් හොරු අදල්ලනෝ හෙට අප තියන වෙනෝ ලංකාවේ වගේ මහත නීතියකුත් තියනෝ රුපියල් 7500 හරක් හොරෙක් අහු වුණාම ගහන්නේ ඉතින් මෙහෙම තත්ත්වයක් තියන් මේ අපිට ඇත්තෙම හොරපොල් කඩන්නද ගෙවල් බිඳින්නද මංකොල්ල කන්නද අපි දන්න රස්සාව තමයි මහත්තයෝ එදා ඉඳලා මේ කරන්නේ අපිට නමුත් මේකෙන් ඈත් වෙන්න වෙලා තියෙන්නේ අපිටත් වෙන්නේ ඉස්සරහට රටේ මංකොල්ලකාරයෝ බවට පත් වෙන්න ඒක තමයි අපිට තියෙන එකම උදාහරණය අපි කියන්නේ මම කියන්නේ ජනාධිපතිතුමාට මේ ගැන බලලා මේ කිරිගොවියෝ ඇත්තෙන්ම රටේ ලංකාවේ කිරි නිෂ්පාදනයේ තව අඩුවක් තියෙන මහත්වෙ මෙතන කිව්වොත් ඇත්තෙන්ම ලංකාවේ ඇල්ලතුර ලීටරය රුපියල් 100යි කිරි ලීටරය රුපියල් 65යි 70යි මේක කාටද කියන්නේ කිරි ටික දෝල මේසෙට ගෙනාම නම් සුදු පාටයි ලංකාවේ කිරි දියර කිරි නිෂ්පාදනය වැඩි කරන්න තමයි රටේ කතා කරන්නේ නමුත් මේකට කනකොකා අඬලා තියෙන බහුජාතික කොම්පැනිකාරවන්ගේ පිටි ටික ගෙනල්ලා මේ ලංකාවේ මෙලමයිට් යොදපුවා ලංකාවේ රටේ ජනතාවට පොවන ලංකාවේ දියර කිරි දිගට නියම තැනක් දෙන්නේ නැහැ ඒ දෙනව නම් මෙහෙම නිල්ල තියෙන රටක හැම පැත්තෙන් බැලුවා නිල්ල තියෙන්නේ මෙහෙම ලෝකේ අපි දන්න කිරි නිෂ්පාදනය කරන අපිට කියන්න බෑ නම් වශයෙන් ඒ රටවල් වල 6 මාසයක් හිම වැටෙන හැබැයි ලෝකෙටම කිරි දෙනවා. හැබැයි මේ රටේ මොකද කරන්න බැරි? මෙහෙම නිල්ල තියෙන රටක මම කියන්නේ මේ මිලියන ගාණක් එක අවුරුද්දකට කිරිපිටි වෙනුවෙන් වෙන් කරනවා. මිලියන 100ක් වෙන් කරනවා නම් මිලියන 50ක් කිරිපිටි ගෙන්නවනකින් කපල කිරිගොවිය නගා සිටුවන්න ලංකාවේ හොත තත්ත්වයකට රට ගෙනියන්න පුළුවන්. මම දකින්න විදියට මං ජනාධිපතිතුමාට ඇත්තෙම ජනාධිපතිතුමාට කියන මේ වෙලාවේ මෙන්න මේ කිරිගොවියට වෙන අපහසුතාවය බලලා කිරිගොවිය ඇත්තෙම පරදුව උතුරේ දැන් සෑහෙන කට්ටියගේ හරක් නැති වෙලා තියෙනවා. මේකද මගේ සත්තු නැති වුණා. ලක්ෂ එකහමාරක් විතර පමණ වෙන සතෙක් තමයි නැති වුනේ මේ පොවෙට පැටව හම්බ වෙන්න හිටි. ඉතින් ඒ වගේ අපි මේ සියලුම ගොවි මහත්තුරුන්ගේ සත්තු ගෙදර අපි අල්මාරියේ දාන්නද මහත්තයෝ මේ සත්තු. මම කියන්නේ මේ රටේ නීතියේ පොඩි පැච් එකක් තියෙනවා. අන්නේ ඒක වහලා මට 100% මම පොලිස් දෙපාර්තමේන්තුවට දොස් කියන්නේ නැහැ. නමුත් පොලිස් දෙපාර්තමේන්තුවට නෙමෙයි මේක රජයේ හමුදාවට බාර දෙන්න මේ රටේ හරක් හොරකම වළක්වන්න. අපිට ඇත්තෙම අපිට අපේ කියලා රැකියාවක් කරන් අපිට ජීවත් වෙන්නේ නැහැ කි. අද තියෙන දුර්වලම තැන ඔන්න ඕක තමයි. ඕක වහන්න රටේ තියෙන නීතිය මීට වැඩි කරන්න. ඒක තමයි අපිට තියෙන එකම පිළිසරණ. මම මේ අවස්ථාවේ මේ සියලුම ගොවි මහත්තුරු වෙනුවෙන් කතා කරන්නේ පරදුව උතුර නැගෙනහිර දකුණ සියලුම කිරි ගොවි වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් නැවතත් ඉල්ලන්නේ මෙන්න මේක වහන්න අපිට මේ හිදස මේකට හරියට අච්චු දෙන්න. කිරි ගොවියගේ සත්තු ටික ගෙනියන මිනිහා වුණාම එයාට අප තියලා ගෙදර එවන්න එපා. ඒකට නියම අච්චුවක් දීලා ලංකාවේ නීතිය මීට වැඩි කරලා ඔබතුමා කෙසේ හෝ මෙන්න මේක අපිට නවත්තන්නයි කියලා ඊට පස්සේ මේ ලංකාවේ දියර කිරි නිෂ්පාදනය මීට වැඩි උඩට ගෙනියන්න කියලා තමයි මම ඔබතුමාට කියන්නේ ඊට පස්සේ මේ කිරි ගොවියන්ට මේ ඇත්තෙම රුපියල් 100කවත් කිරි ලීටරයකට යම්කිසි මිලක් දෙන්න රුපියල් 65කට කරන්න බෑ ලංකාවේ ඇල්ලතුර ලීටරයකට රුපියල් 100යිනේ කිරි දියර කිරි ලීටරයක් ඇත්තෙම රුපියල් 65යි 70යි ඒකක් කිරි ගොවියට ලොකු ප්‍රශ්නයක් තමයි හොඳ වැඩි දියුණු කරපු සත්තු මේ ගොවින්ට දීලා මෙන්න මේ පැල්ලමත් වහලා දාලා අපි හොඳ රටේ කිරි නිෂ්පාදනයකට යමු අපේ කිරි ගොවියෝ ඉන්න මේ වෙනුවෙන් කැප කරන්න තාත්තගෙන් පුතාගෙන් පරම්පරාවට ආපුවා හැබැයි මේක ජානගත වෙලා තියෙන්නේ මේක මේ මිනිස්සු පරම්පරාවත් ඉවරනවා ලංකාවේ දියර කිරි තියා බොන්න කන්නවත් කිරි නැති වෙනවා අවසානයේ වෙනත් රටවල් වල සමාගම්කාරයන්ට යට වෙලා අපි දත නියවන් ඉන්න මූදට කිරි පිටි ටික එනකම් මෙන්න මේක ජනාධිපතිතුමා ඔබතුමාට වැඳලා කියන්නේ අපිට කිරි ගොවියෝ හැටියට මෙන්න මේ හරක් හොරකම නැති කරන්න මේකට සිංහල මිනිහත්
සම්බන්ධයි මුස්ලිම් මිනිහත් සම්බන්ධයි අන්න ඒ පැච් එකේ අපිට මේක වහලා දීලා අපේ මේ ජීවන රැකියාව කරගෙන යන්න දෙන්නේ නැත්නම් අපි සමාජයට බර වෙන අපිත් හොරු බවට පත් වෙනවා ඇත්තෙන්ම අපි දාඩි මහන්සියෙන් ජීවත් වෙන්නේ මේ සියලුම ගොවි මහත්තුරු තනකොළ ටික කපාගෙන හරකගේ ළඟට වෙලා ඒ ටික සේරම කරගෙන අපිටත් ඇගේ හොඳට බ්‍රේස්ලට් දාලා චේන් දාලා යාන වාහන අරගෙන ජීවත් වෙන්න අපි රටේ දායකත්වයට යම්කිසි දෙයක් සපයන මිනිස්සු අපිටත් එහෙම ජීවත් වෙන්න මේ රටේ ඉඩක් නැත්නම් අපිටත් වෙන්නේ ඔබතුමාලා හදන්න පුළුවන් තරම් බන්ධනාගාර පොලිස් දෙපාර්තමේන්තු උසාවි අපිත් එන්නම් හොරු බවටපත් වෙන්නම් අන්න ඒක තමයි ඔබතුමාට මං අවසාන වශයෙන් උත් කියන්නේ කෙසේ හෝ මේ රටේ මෙන්න මේ ජාතික වැඩපිළිවෙලක් වශයෙන් කිරිගොවි නිෂ්පාදනය වැඩි කරන්න ලංකාවේ දියර කිරි නිෂ්පාදනය වැඩි කරලා මේ කිරිගොවියන්ට දෙන්න තියෙන උපරිම සහනය දීලා ඊට පස්සේ මේ හරක් හොරගමට නිසිසුදුමක් දෙන්නයි කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමින් මම ඉතින් අවුරුදු 30ක් විතර වෙනවා අපේ પરම්පරාවෙන් කිරිගොවීන් ඉතින් මේ කාලයකින් ඒ කාලේ ඉඳලම හරක් නැති වෙනවා මම දැනට මගේ හරක් 47ක් නැති වෙලා තියෙනවා මේ කාලේ අවුරුදු 30ට මේ අවුරුද්ද විතරක් හරක් හද දෙන්නේ නැති වෙලා ගියා. ඉතින් පොලිසියට අපි ගිහිලා දැන් පැමිණිලි දාන්නේ නැහැ දාලා දාලා එපා වෙලා. හරක් ලස 3-4 මේ හරක් ගෙනිහිලා තිනවා මී ඊයේ පෙරේද. පැමිණිලි දැම්මා හොරු අරගෙන ගිහිල්ලා මේ පැය 24න් ගෙදර ලස 4යි වටනාකම. මේ පොලිස් එප මත තමයි මුදා හරින්නේ. ඉතින් උන් ගෙදර උන් කියනවා ඉතින් රුපියල් 50000ක් තිබුණාම අපිට ඕන දෙයක් කළා යන්නේ නැහැ රුපියල් 50000 හිවිය දැන් වෙන්නේ කියලා හොරුම කියනවා. ඉතින් මම දැන් පැමිණිලි දාන්නේ කඩින් කඩ තමයි දාන්නේ. දැන් ඉතින් පැමිණිලි දාන්නෙත් නැහැ. ඉතින් මේ මොකද්ද කරන්නේ ඉතින් මේ අපි මේ ගොවි ටික තමයි මේ කුඹුරු වලට පෝර ටික දාන්න කොම්පෝස් පෝර හදලා දෙන්නේ. දැන් ඉතින් කොම්පෝස් හදලා ඉවරයි හරක් දැන් 10කට 15කට වැඩිය නැහැ ඉතුරු වෙලා. අනිත් ඔක්කොම හොරු අරන් ගිහිල්ලා. දැන් ඊයේ පෙරේද මම ගත්ත මේ මගේ හරක් එක පිට 3 දෙනෙක් ගිහිල්ලා කිව්වම කියනවා හරකට හරක් අහු වෙනවා අපිට වුණා දෙන්නම් කියලා. ඉතින් මගේ හරක නැතුව මට වෙන හරක් දීලා වැඩක් නැහැ නේ මං එපෑ කියේ. දැන් ඉතින් හරක් නැහැ හරක් 3-4 දෙනෙක් ඔය තව ඉන්නව පැටවුත් එක්ක ඉතින් මේ ඒ ටික ගෙදර බඳගෙන මම ඉතින් ඉන්නව වෙන කරන්න දෙයක් නැහැ කන්නවත් මේ පොල් මණ්ඩිය ඕන තරම් තියෙනවා කන්නවත් මේ ලියන්න ගෙනියන්න විදියක් නැහැ දවල්ටත් උසයි යනවා මේ පෞගේ දවසට දවල්ටත් හරක් දෙන්න කරන් ගිහිල්ලා හොරු අරගෙන ගියා ඉතින් ඊට පස්සේ ගිහින් කිව්වා ඉතින් වැඩක් වුණේ නැහැ දවල්ුත් එකයි දැන් රෑනුත් එකයි හරක් ගාවට වෙලා ඉන්න වෙන්නේ. අපේ પરම්පරාවෙන් එන වෘතිය මේක ඇවිල්ලා තාත්තගෙන් පස්සේ දැන් මම පටන් අරන් අවුරුදු 10ක් විතර වෙනවා මේ වෘතිය. ඒත් වශයෙන්ම දැන් අපි මේ කිරිගොවි පාලනය වෙන කිරිගොවි මහතුරු දැන් අපිට දැන් මේ කිරිගොව ගව පාලනය ඉස්සරහට කරගෙන යන්න විදිය නැහැ මහත්තයෝ. අපි ගාව හිටපු සත්තු දැන් ඔක්කොම හොරු අරන් ගිහලා තියෙනවා. හොඳට කිරි ගන්න සත්තු කියන්නේ කිරි ලීටර 10 දොවන සත්තු ඔක්කොම මේ කියන්නේ පැටව හම්බෙන්න හිටපු සත්තු 3යි 3 අරන් ගිහලා තියෙන දෙන්නම අනිත් එකන පොඩි පැටිය වස පැටිය දැන් අපිට සත්තු ඉස්සර අපි සත්තු මේ වගේ මෙච්චර මේ ළඟපා ගෙවල් මේ ආසන්නේ තියෙන්නේ නිවස ආසන්නයට සත්තු ගේන්නේ නැහැ ඉතින් ඉස්සර අපි ගොඩක් දුර තමයි සත්තු බඳින්නේ දැන් මේ නිවස ආසන්නයට ගෙනල්ලත් මේ සත්තු රැක ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා අපිට නීතිය පැත්තෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා මෙතන මේ අදියේ නේ දැන් අවුරුදු ගාණක් වෙලේ ඉඳලා මේ හරක් හොරගම කෙරෙනවා ඉතින් අපි ඉතින් ගෙවල් ළඟටම ගේන්න බෑනේ හරක් ගොඩක් ඉන්නකොට ගෙවල් ළඟ ඉස්සරහ දැනගන්න බෑ. ඒ ආසන්නේ ගෙදරකින් කිට්ටුව ඉදම ඉලෙත් තියෙන තැනකින් තමයි බඳින්නේ. ඉතින් උදේට බලනකොට හරක් නෑ ලණු කෑලි ටිකක් නෑ. මගෙත් එක හැයට මී හරක්ම 4 දෙනෙක් පැටවුවා. මීට අවුරුදු 2කට විතර උඩ. තරංගුවද ගත්තේ නැහැ. ඉතින් කවුරුවක් අර තරංගුවද ගන්න ඉතින් අපි කියන්න බෑ. කරකට යුතු කවුරු හරි එහෙම ඇද්දකට දැක්කින් නැතුව කියන්න බෑ. ඒකින් තමයි එහෙම මේ බොහොම අමාරු මේ කරන්න දැන් ගොඩක් කට්ටිය මේ රස්සාව අතාරින. ඔවුරුන්ගෙන් බේරගන්න බැරි කන්න. අපි නීතිය කරන අයගෙන් ඉල්ලා හිටින් අපි සාධාරණයක් කරන්න මේ හරක් හොරු සම්පූර්ණ වඳ ගන්න ඕන. හොරකම කරපු මිනිහා අද පොලිසියට ගියත් හෙට ඇවිල්ලා කරන්නේ තොයි රස්සාවම තමයි. ලක්ෂ ගානක හරකෙක් එක රැයකට අරන් ගියා මාසෙකට ඇතිනේ. ඒත් ඒ කියන්නේ නීතියේ හිඩස් තියෙනවා මේ අයට ගැළවිලා යන්න. අනිවාර්යෙන් සත්ව හිංසාවනේ උසාවි දාන්නේ. උසාවි දැම්ම පස්සේ පොලිස් දඩයක් ගහන්නේ. දඩියෙන් දඩයක් ගහලා ඒක ගෙබලේ නේ. ඒක නෑ. ලොකුවට ලනුගමක් නැහැ. ඒක හින්දා තමයි හෙටත් ඇවිල්ලා මේ රස්සාවම කරන්නේ.